ධර්මයේ ගුණ ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරන ගුණේ තමයි මේ ස්වක්කාත කියන ගුණේ. ඇයි ස්වාමීන් වහන්සේ මේ ධර්මයට ස්වක්කාතයි කියන්නේ? ඔව්. මේ ධර්මයේ තියෙන ගුණ වලින් පින්නතන දැන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණ 6ක් ගැන දේශනා කරනවා. ඒක තමයි අපි ස්වක්කාත සම්දිට්ඨික කාලික කියලා ඉගෙන ගන්න. එතකොට ස්වක්කාතය කියලා කියන්නේ පින්නතුනි මේ ධර්මයේ ආරම්භයක් සහිතව අවසානයක් සහිතව මනාකොට ක්‍රමවත් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අලුතින් මේකට හොයාගන්න දෙයක් නැහැ. ඒතර අලුත් අඩුපාඩුවක් එකතු කරන්න දෙයක් නැහැ. එතකොට කළ යුතු පිළිවෙලක් ආරම්භයක් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය සහ අවසානයකුත් තියෙනවා. එතකොට ආරම්භයේ සිට අවසානය දක්වා මේ නිවන්මක විස්තර කරලා තියෙනවා. ඒකට කියන මුල, මැද, අග සුන්දර ලෙස දෙන ආදි කල්යාණ. ආරම්භය සුන්දරයි. මැච්චේ කල්යාණ. මැදත් සුන්දරයි. පරියෝසාන කල්යාණ. අගත් හොඳට සුන්දරව මේක දේශනා කරලා තිනවා. සාත්තං අර්ථ සහිත, සම්්‍යඤ්ඤ ව්‍යඤ්ජන සහිතව. එතකොට නිය හොඳට පැහැදිලිව තේරුම් ගත යුතු ආකාරයෙන් සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන නිරවුල්ව නිවැරදිව දේශනා කරලා තියෙන නිසා ධර්මයට කියනවා ස්වාක්කාතයි කියලා. මනාකොට දේශනා කරලා තියෙන්නේ. එතකොට මේකේ අඩුපාඩුවක් නැතුව. අඩුපාඩු නැහැ. එකතු කළ යුතු කොටස් නැහැ. නිවැරදි පිළිවෙලට මේක ගලාගෙන යනවා ලස්සනට. එතකොට කෙනෙක් ඒ ධර්මමාර්ගයේ යනකොට ආරම්භදී සෝතාපන්න වෙනවා. තවදුරටත් ඒක පුරුදු කරනවා සකදාගාමි වෙනවා. අනාගාමි වෙනවා. අරහත්ත්වයට පත් වුනන් පස්සේ එයාගේ ගමන සම්පූර්ණයි. අවසාන. ඒක කියන්නේ ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. එතන එහාට කරන්න දෙයක් නැහැ. එතකොට එයා පරම විමුක්තියට පත් වෙලා ඉවරයි. අන්නේ පරම විමුක්තියට පත් කරන ධර්මයක් ඇද්ද? අන්නේ ධර්මයට කියනවා ස්වක්කාතයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයි. එතකොට මේ ධර්මයේ මෙබඳු ලක්ෂණයක් ලෝකේ කිසිම විශේෂයක නැහැ. කිසිම විශේෂයක මෙබඳු ලක්ෂණයක් නැහැ. කිසිම ධර්මයක මෙබඳු ලක්ෂණයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි මේ ස්වක්කාත කියන ධර්මයේ තියෙන ලක්ෂණේ තියෙන්නේ. දැන් අපි ගමු ත්‍රිපිටකයේ ඕනම තැනක් ගත්තොත් පටහැනි දේවල් නැහැ. ඒ පටහැනි කියලා සමහරුන්ට දැන් හිතෙන වෙලාවල් තියෙන. ඒ හිතෙන්නේ යාර ධර්මයේ කියන වැටහීමක් නැතිව. ඒ කියන්නේ උඩින් පල්ලෙන් ධර්මයේ ගවේෂණ කරපුවම් පින්නතර සැක උපදිනවා. ඇත්තරම ගත්තොත් සංයුත්ත නිකායේ තියෙන එක අංගුත්තර නිකායට ගැලපෙනවා. අංගුත්තර නිකායේ තියෙන ඒවා මජ්ක්‍ධිම නිකායට ගැලපෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන ඒවා දීඝ නිකායට ගැලපෙනවා. මේවා කිසිම පරස්පර විරෝධී භාවයක් නැහැ. එතකොට සැක හිතෙන තැනක් නැහැ. නිවැරදිව එකිනෙකට උපකාර වන නිවන් මඟ පුරුදු කරගන්න පුළුවන් විදිහට තමයි මේවා දේශනා කරලා තියෙන. ඒ නිසා ධර්මයට ස්වාක්කාතයි කියලා කියනවා. එන්න ඒ නිසයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්නේ. ඔබට මනාව පැහැදිලි වෙන්නේ නැති ධර්මය තුළ තියෙන ස්වාක්කාත කියන ලක්ෂණය. ඒවත් සරණයි.